අයිබෝවන් touch and sense channel එකට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ කියන දේ. මේක දැකපු ගාම හුඟ දෙනෙක් හඳුනනවා ඇති මේ මොකද්ද කියලා. මේ තමයි AirPods Pro කියන earbuds. මේ ගැන කතා කරන්න කලින් මං කැමති මේ නිෂ්පාදනය මිලදී ගන්න ගියාම මන් ලැබපු අත්දැකීම් කීපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද රටේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක ඇපල් වගේ ඔරිජිනල් AirPods දෙකක් මිලදී ගන්න ගියොත් අපිට රුපියල් ලක්ෂයක් විතර මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් හුඟ දෙනෙකුට මේ තරම් මුදලක් AirPods වෙනුවෙන් වියදම් කරන්න අපහසුයි. නමුත් අපි වෙළඳ පොලෙන් ඒකට සමාන වෙලත් AirPods දෙකක් මිලදී ගන්න යනකොට හැමෝම බලන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ සවුන්ඩ් එකට සමාන ඒ වගේම ඒකේ පෙනුමට සමාන හොඳ ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න. මම මේ AirPods මිලදී ගන්න කලින් මේ ගැන Facebook එකේ ටිකක් විමසීමක් කරලා බැලුවා. එතකොට මම දැක්කා රුපියල් 3000 විතර ඉඳලා රුපියල් 7000ක විතර මිල පරාසයක් යටතේ මේ නිෂ්පාදනය විකුණන්න තියෙනවා. ඉතින් එතකොට මම කල්පනා කරා දැන් මේ ඒ නිෂ්පාදනවල හැම එකකම වගේ සඳහන් වුණා මේක ප්‍රීමියම් ක්වොලිටි එහෙමත් නැත්නම් A ග්‍රේඩ් හයි කොපි වගේ ඒ අය සඳහන් කරලා තිබුණා. ඉතින් එතකොට මම පොඩ්ඩක් කල්පනා කරා රුපියල් 3000ක ඉඳලා 7000 ගානක් වෙනකන් තියෙන මේ නිෂ්පාදන වලින් කොහොමද මම මොන වගේ නිෂ්පාදනයක්ද තෝරගන්නේ කියන එක. අනිත් එක දැන් ඒ වගේ ඔන්ලයින් අපි ඕඩර් කරාම මේක ඕපන් කරලා අපිට එක්ස්පීරියන්ස් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ ප්‍රොඩක්ට් එක අපේ අතට හම් වෙනකම්ම මේකේ ක්වොලිටි එක කොහොමද කියලා අපිට සොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම ඔන්ලයින් ඕඩර් කරන එකේ ගැටලුවක් පැවතුන නිසාම මම ඊළඟට කරේ පිටකොටුවේ තියෙන මේ වගේ නිෂ්පාදන විකුණන තියෙන වෙළඳ සැල් කීපයකටම ගියා මේ පිළිබඳව සොයා බලන්න. එතකොට මම දැක්කා අර රුපියල් 5000 6000 කියන සීමාවල් වල තියෙන AirPods වල ඇත්තටම ඒවායේ සවුන්ඩ් ක්වොලිටි එක හරිම හොඳයි. හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ අපිට YouTube එකේ සින්දුවක් අහන්න වගේ වීඩියෝ එකක් මේ ප්ලේ වෙනකොට ඒකේ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක් දුරට ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක සවුන්ඩ් ක්වොලිටි එකට බොහෝ දුරට සමානව තිබුණා. හැබැයි ඒ වයේදී මට මයික්‍රෝෆෝන් එක ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද අපි කෝල් එකක් ගන්නකොට දැන් අපි සින්දුවක් අහහා ඉන්නකොට අපිට කෝල් එකක් ආවොත් හරි එහෙම නැත්නම් අපි දැන් මම මේ ප්‍රොඩක්ට් එක ඔයාලට ඉදිරිපත් කරනකොට මෙතන ඉන්න පුළුවන් මේක බලන අය සමහරක් වෙලාවට ඩ්‍රයිව් කරන ගමන් කෝල් එකක් ගන්න අවශ්‍ය වෙන. එන්නේ එහෙම කෙනෙකුට අපි කතා කරන දේ අනිත් කෙනාට ඇහෙන එක ගැන මම සෑහීමකටපත් වුණේ නැහැ. ඒ වගේම අනිත් කෙනා කතා කරන දේ මට ඇහෙන සවුන්ඩ් ක්වොලිටි එකත් මම ඒ තරමටම සැටිස් වුණේ නැහැ. ඒ මම බලපු හැම AirPods ඒ ප්‍රොඩක්ට් එකක්ම චයිනා වලින් ඉම්පෝට් කරපුවා. ඒ හැම එකකම මෙන්න මේ වගේ AirPods ඇඳලා තියෙනවා. ඒ වගේම මේ වගේ ANC කියලා සඳහන් වෙලා තියෙනවා මිසක් ඒකක කම්පැනි නේම් එකක්වත් බ්‍රෑන්ඩ් නේම් එකක්වත් මුකුත් සඳහන් වෙලා තිබුණ නැහැ. එහෙම සොයමින් ඉන්න අතර තමයි මට මෙන්න මේ Vivo කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තියෙන මේ ප්‍රොඩක්ට් එක මුණ ගැහුනේ. මම ඔයාලට ටිකක් ලං කරලා පෙන්නන්නම් මේක. ඒගොල්ලන්ගේ ලෝගෝ එක සඳහන් වෙනවා Vivo කියලා. ඒ වගේම ඒ කම්පැනි එකේ ඔරිජිනල් ස්ටිකර් එක මෙතන සඳහන් වෙනවා. අපට එතකොට මේක සර්ච් කරලා බලන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ද කියන එක. අපි දැන් මේක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද මේ ප්‍රොඩක්ට් එක ඒ වගේම මොනවද අපිට මේක හම්බ වෙලා තියෙන්නේ කියලා. අපි මේක ඕපන් කරගමු බොක්ස් එක ටිකක් ටයිට් එක අන්න හරි මුලින් මම ඉස්සෙල්ලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මෙහෙම තමයි ඒක පැක් වෙලා තියෙන්නේ
අපි බලමු කොහොමද මේක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා මේ තියෙන්නේ මම මිලදි ගත්ත පියාපෝඩ්ස් දෙක අපි එක පොඩක් පැත්තකින් තියාගනිමු ඊට පස්සේ අපි බලමු මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා අපිට තවත් මොනවාද ලැබිලා තියෙන්නේ කියලා මේ තියෙන්නේ චාර්ජින් කේබල් එක මෙන්න මේ කුඩාවට අපිට දකින්න තියෙනවා ඒකේ ලයිට්නින් පෝට් එක ඒ වගේම මෙතන තියෙනවා USB පෝට් එක ඒකත් අපි අතකින් තියාගනිමු ඊළඟට මේකේ තියෙනවා paper works මේක මේ වට වැඩි වොරන්ටි අපිට හම්බ වෙන්නේ සතියක වගේ පොඩි කාලයක් තමයි මේක ටෙස්ට් කරන්න වගේ අපිට හම්බ වෙන්නේ ඒ වගේම මේ පැකට් එකේ තියෙනවා අපේ කනට ගැළපෙන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ප්‍රමාණවල එයා ටිප්ස් ඒ ටික තමයි මේක ඇතුලේ අපිට තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ AirPods කියලා. මේක මෙහෙම අතට ගත්තාම මට නම් මේක ෆීල් වෙනවා අර ඔරිජිනල් AirPods දෙකක් වගේම හොඳ හෙවි ගතියක් තියෙනවා මේකේ. දැන් අපි මේක බලමු කොහොමද කියලා. මම මෙහෙම මේක විවෘත කරගත්තා. මේ තියෙන්නේ ඒ ඉයබඩ්ස් මම මේ දෙකම එළියට ගන්නම් ඇත්තටම මේ ඉයබඩ්ස් උනත් සැහැල්ලු නැහැ අර ඔරිජිනල් ඉයබඩ්ස් වගේම හොඳ බරක් තියෙනවා මේක අතට ෆීල් වෙනවා මේකේ දැන් චාර්ජ් එක තියෙනවා මේක විවෘත කරාම මේක විවෘත කරාම මෙන්න මේ ඔයාලට නම් පේනවා ඇති මේකේ පොඩි බල්බ් එකක් පත්තු වෙනවා ඒ වගේම අර ඔරිජිනල් ප්‍රොඩක්ට් එක වගේම කේසින් එක වැහෙනකොට මෙන්න මේ සවුන්ඩ් එක හොඳට අර ඒක ටයිට් වෙන සවුන්ඩ් එක අහන්න තියෙනවා මේ කේසින් එකේ අනිත් පැත්තෙත් AirPods Pro කියලා වගේම Designing by Vivo කියන එක සඳහන් වෙලා තියෙනවා මේ ඉයබඩ්ස් මේ චාර්ජින් කේස් එක ඇතුළට දාලා පැය භාගයක විතර කාල සීමාවක් ඇතුළත මේක චාර්ජ් කරගත්තට පස්සේ අපට 3 වතාවක් හරි 4 වතාවක් හරි පුළුවන් මේ ඉයබඩ්ස් මේකේ තියෙන මේ චාර්ජින් කේස් එකේ තියෙන චාර්ජ් එකෙන් චාර්ජ් කරගන්න. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකක් හොඳ කේසින් එකකට දාගන්න පාවිච්චි කරොත් අපට මේකේ වටිනකම තවත් වැඩි වෙනවා. ඒ නිසා මම මෙන්න මේ වගේ කේසින් එකකුත් මිලදී ගත්තා. මම දැන් මේකත් ඔබට විවෘත කරලා පෙන්නන්නම් මේකට දාගෙන කොහොමද මේකේ පෙනුම කියලා. මේක ඕපන් කරනකොට චුට්ටක් මගේ අතින් ඉරුණා. කමන්නේ අපි මේක. AirPods මම එතන ෂොප් එකෙන් චෙක් කරලා බල්ලා ගත්තේ ඇත්තට මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක් හොඳයි සෑහීමකට පත් වෙන්න පුළුවන් ඉතින් ඒකේ මයික් එක වුණත් ඔරිජිනල් මට්ටමටම නැතත් අනිත් මම බලපු නිෂ්පාදන වලට වඩා හොඳ මට්ටමක තිබුණා මේ තියෙන්නේ මම මිලදී ගත්තපු ඒ කේස් එක මම මෙන්න මේ විදිහට එක කේසින් එක ඇතුළට දාගත්තා. ඔබට පේනවා ඇති. හරි ස්මාර්ට් ලුක් එකක් තියෙනවා ඒක එහෙම දාගත්තට පස්සේ මේ වීඩියෝ එකට අදාළ නැති වුණත් මම තව පුංචි දෙයක් ගෙනාවා ඔයාලට පෙන්නන්න. මේක පිටරට ඉන්න මගේ යාළුවෙක්. එයා ලංකාවට එනකොට මට ගෙන දීපු gift එකක්. එයා මගේ channel එක follow කරන කෙනෙක්. මං හිතන්නේ මගේ කුකරි වීඩියෝස් දැකලා වෙන්නේ නැති ආ හිතන්නේ නැති මේ වගේ gift එකක් මට useful කියලා. ඉතින් මමත් තාම මේ gift එක open කරලා බැලුවේ නෑ. මොකද මට ඕන වුණා මේක ඔයාලටත් පෙන්නලම මේක මොකද්ද කියලා බලන්න. අපි බලමුකෝ මොකද්ද කියලා.
මේක දැන් දවස් දෙක තුනක් වෙනවා මට මේ gift එක හම්බ වෙලා හැබැයි මම ඕපන් කරන්න නැතුව තියාගෙන හිටියා ඔයාලත් එක්කම මේකේ සතුට විඳ ගන්න මට අවශ්‍ය වෙච්ච නිසා මේ වගේ විවිධ වීඩියෝ නරඹන්න කැමති ඔයාලා තාමත් Touch & Sense channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරන්න ඒ වගේම ඒකම තියෙන bell icon එක press කරොත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදාහර සැනින් ඔයාලට notification එකක් මගින් ඒ ගැන දැනගන්නත් පුළුවන් ඒ වගේම මේ videos යාළුවා අතර share කරන්න පොඩි comment එකක් දාලා මට ඔයාලගේ අදහස් प्रकाश करान्न लाइक करान्न अमतक करान्न पा वाव डिजिटल स्केल लेकाक हरिम हैंडी हरिम यूज़फुल इथिंग मेक मट प्रसेंट करपु यालुवाटा मन थैंक करान्न कैमती मैं तीन डिजिटल पैनल लेक ए वगेम मेतन बटन्स देकाक मट अतट अहु वेनवा මේක මොකද්ද කියලා ඉතින් මං කල් හරි අහගන්න ඕනේ කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ ස්කේල් එක පාවිච්චි කරලා මගේ වීඩියෝස් වලටත් මගේ කුකරි වීඩියෝස් වලට මේක යොදා ගන්න මම බලාපොරොත්තු වෙනවා එහෙමනම් Touch & Sense channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න ඔයාලා හැම දිනාටම සුබ දවසක්